නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පසුගිය පාඩම් දෙකේදීම අපි ඉගෙන ගත්තේ පාලි භාෂාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලා පාලි භාෂාවේ තියෙන අක්ෂර මාලාව සම්බන්ධවයි. ඊළඟට අපි සාකච්ඡා කළේ පාලි වචන ලියන ආකාරය. විශේෂයෙන්ම බැඳි අකුරු ලියනකොට ඒ අකුරු වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද කියන බව කිව්වා. අපි ගිය සති පසුගිය පාඩමේදී කිව්වා ඒ වචන වගයක් ඒවා පාඩම් කරගෙන ඒවා මතක තියාගෙන තියෙනවා නම් මං අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන්. මම කියලා දුන්න පාලි වචන කීපයක් සිංහලෙන් යක්ෂයාට මොකද්ද කියන්නේ? පාලියෙන් යක්ඛෝ ආටානාටිය සූත්‍රෙත් තියෙනවානේ අයන් යක්ඛෝ කියලා. අයන් යක්ඛෝ ගණ්හාති එහෙම. ඒ යක්ඛෝ කියන්නේ යක්ෂයා. පුතාට මොකද්ද කියන්නේ? පුත්තෝ. අයන් පුත්තෝ කිව්වොත් මේ පුතා. බුදුහාඳුරන්ට බුද්ධෝ. ඔය අර ධයන්න මහ ප්‍රාණ ගස්සන්න ඕන. බුද්ධෝ. අස්සයාට අස්සෝ. අන්ධයාට අන්ධෝ. මිනිසාට මනුස්සෝ. සඳ චන්දෝ. රුක රුක්ඛෝ. නුවණැත්තාට පඬිතෝ. හොඳයි. අද අපි මේ පාඩම පාලි භාෂාව ඉගෙන ගන්න අයට ආරම්භක වශයෙන් ඉතාම හොඳින් සරලව තේරුම් ගන්න පුළුවන් පොතකින් මම අද පළවෙනි පාඩම කියලා දෙනවා. පළවෙනි පාඩම කියන එක පාලියෙන් කියන්නේ පඨමෝ පාඨෝ ලියාගන්න. පඨමෝ පාඨෝ. පඨමෝ කියන්නේ පළවෙනි. පාඨෝ කියන්නේ පාඩම. පළවෙනි පාඩමේ පළවෙනි වචනය අහං. පාලියෙන් අහං කියන්නේ මම. අහං මම. ත්වං. ත්වං කියන්නේ ඔබ. අහං කියන්නේ මොකද්ද? මම. ත්වං කියන්නේ ඔබ. ඉදිරියේ ඉන්න කෙනෙක්. තෝ කියලා කියන ස්ත්‍රීලිංගයට පුළුවන් තී කියන්න පුළුවන්. සෝ. හෙතෙම කියන්නත් පුළුවන් ඔහු කියන්නත් පුළුවන්. සෝ. සමහර තැන්වල ඒ කියලත් එනවා. සෝ භගවා කිව්වොත් ඒ බුදුරජාණන් වහන්සේ. සෝ කියන එක විශේෂණයක් හැටියට යොදනවා. එතකොට ඒ කියන අර්ථය. සෝ භගවා. සෝ පුත්තෝ කිව්වොත් ඒ පුතා. පුරිසෝ. මේක පුරුෂයා. සිංහලට කියන්නේ පුරුෂයා. ස්වයං පුරුෂයා කියලා තැන පුරුෂයා. පිරිමියා කියන එකනේ. පුරිසෝ කියන්නේ පිරිමියා. පඨමෝ. පළමු වැනි.
Dutiyo Deveni. Patho Padam. Thank you. And Palavini Padameti and me Vachanavala Terum. Paliing Ahankani Mama. Twankani Ob. Sokani Hetema. Venatangohu. Ekila Kianapula. Puriso Purusha. Patamo Palamani. Dutiyo Deveni. Pato Padam. Then Paliak Balana to make a Balanaki and Pali. Mama Ahang Ob. Twang. Hetema so Purusha Puriso Palameni Patamo Deveni Dutiyo Padama Pato Hondai. Then Mevaliaganda Ahang sisso kyan Ahang sisso isala api igena gatta ahang kiyen eka mokadda ahang kiyanne mama sisso kyanne shishyek shishyek mi kiyala singalata avasan karana mama shishyek vemi ehema naththam mama shishyek mi anna meka liya ganna ahang sisso kiyala liyala theruma mama shishyeki ඊළඟ වාක්‍ය මොකද්ද අහං පුරිසෝ මම පුරුෂෙක්මි මම පුරුෂෙක්මි මම පුරුෂෙක් වෙමි නැත්නම් මම පුරුෂේකි Ahang pita. Ahang kyanne mama. Pita kyanne pia. Mata pita. Mata pitaro. Mama pieki. Mama piek mi. Ahang patamo. ඉස්සලකුවනේ පටමෝ කියන්නේ පළවෙනියනේ මම පළවෙනියා මම පළවෙනියා වෙමි නැත්තම් මම පළවෙනියාය ඊළඟට අහං ဒුතියෝ කියන්නේ මම දෙවෙනියාය ඊළඟට ත්වං සිස්සෝ ත්වං කියන්නේ ඔබ ඉදිරියේ ඉන්න කෙනෙක් සිස්සෝ ශිෂ්‍යකි ඔබ ශිෂ්‍යකි Twang Puriso Mugadu Terum Twang Puriso Oba Purusheki Y
ඊළඟට ත්වං පිතා ඔබ පියකි. ඊළඟට ත්වං පඨමෝ ඔබ පළවෙනි ආය. අසානික ත්වං දුතියෝ ඔබ දෙවෙනි ආය. හරි. හොඳයි, දැන් පාලියෙන් කියලා සිංහලෙන් කියන්න. මේක බලන්න කලින් මේක බෝඩ් එක. අහං සිස්සෝ කියන්නේ මම ශිෂ්‍යෙක්මි. අහං පුරිසෝ මම මි. හරි. අහං පිතා මම පියෙක්මි. පියෙක්මි කියත් හරි පියෙකි කිව්වත් හරි දෙකම හරි. මේක අහං පඨමෝ මම පළවෙනි ආය. හරි. අහං දුතියෝ මම දෙවෙනි ආය. හොඳයි. මේක ත්වං සිස්සෝ ඔබ ශිෂ්‍යෙකි. මේක ත්වං පුරිසෝ ඔබ මේක ත්වං පිතා ඔබ පියෙකි. හරි. ත්වං පඨමෝ ඔබ පළවෙනි ආය. හරි. ත්වං දුතියෝ ඔබ දෙවෙනි ආය. බොහොම හොඳයි. දැන් මේ ටික ලියාගන්න. මේ ටික සෝ සිස්සෝ කියන එක ලියාගන්න. ඉස්සෙල්ලා අපි කිව්වා සෝ කියන එකේ තේරුම හෙතෙම. එතන සෝ සිස්සෝ කියන්නේ හෙතෙම ශිෂ්‍යයෙකි. ඊළඟට දෙවෙනි එක සෝ පුරිසෝ හෙතෙම පුරුෂයෙකි. ඊළඟට තුන්වෙනි එක සෝ පිතා හෙතෙම පියකි. ඊළඟ එක සෝ පඨමෝ කියන්නේ හෙතෙම පළවෙනි ආය. ඊළඟ සෝ දුතියෝ හෙතෙම දෙවෙනි ආය. ඊළඟට මේක ලියාගන්න. අහං පඨමෝ පුරිසෝ. අහං පඨමෝ පුරිසෝ. අහං පඨමෝ පුරිසෝ. මොකද්ද තේරුම? මම පළවෙනි පළවෙනි පුරුෂයාය. මම පළවෙනි පුරුෂයා වෙමි. ඊළඟ වාක්‍ය ත්වං පඨමෝ පුරිසෝ. ත්වං පඨමෝ පුරිසෝ ඔබ පළමුවෙනි පුරුෂයාය.
ඊළඟට සෝ පටමෝ පුරිසෝ. සෝ පටමෝ පුරිසෝ කියන්නේ එතෙම පළමුවැනි පුරුෂයාය. ඊළඟ වාක්‍ය අහං දුතියෝ පුරිසෝ. මම දෙවෙනි පුරුෂයා වෙමි. ඊළඟ වාක්‍ය ත්වං දුතියෝ පුරිසෝ. ඔබ දෙවෙනි පුරුෂයාය. ඊළඟ වාක්‍ය සෝ දුතියෝ පුරිසෝ. හෙතෙම දෙවෙනි පුරුෂයාය. හොඳයි, දැන් මම කියන පාලි වාක්‍යවල තේරුම් කියන්න. අහං පිතා, මම පියාය. ත්වං පිතා, ඔබ පියාය. සෝ පිතා, හෙතෙම පියාය. අහං සිස්සෝ, මම ශිෂ්‍යයෙකි. ශිෂ්‍යාවෙමි කිව්වත් හරි. ත්වං සිස්සෝ, ඔබ ශිෂ්‍යයෙකි. සෝ සිස්සෝ, හෙතෙම ශිෂ්‍යයෙකි. අහං පටමෝ, මම පළවෙනියාය. ත්වං පටමෝ, ඔබ පළවෙනියාය. සෝ පටමෝ, හෙතෙම පළවෙනියාය. අහං දුතියෝ, මම දෙවෙනියාය. ත්වං දුතියෝ, ඔබ දෙවෙනියාය. සෝ දුතියෝ, හෙතෙම දෙවෙනියාය. පටමෝ පාඨෝ, පළවෙනි පාඩම. දුතියෝ පාඨෝ, දෙවෙනි පාඩම. පඨමෝ පුරිසෝ, පළවෙනි පුරුෂයාය. හොඳයි, එහෙනම් අදට අපි මෙතකින් අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.